දුප්ප තබට නීතිය තියෙන්නේ ආරක්සා කරන්න හැබයි මහයිඋුන්ට නීතිය තියෙන්නේ උන්ගේ හෙලුවවාහගන්න ඒමනත්තං උන්ගේ හොරකම් මැරකන් තක්කඩිකවම් වහගන්න. උන්ගේ හෙලුව වහගන්න අඹුඩ ලේන්ස්ෝවිධයට පාවිච්චි කරන්න. විශේෂම විමල් වීරමංසලවැනි හොරු තක්කඩිමදාවි වරදක්කරොත් ඒ පුද්ගලයටට නීති ඉදිරියට ගිල්ලා නීතිය පිහිට පැතිීම අතිශේම දුස් කරයි. විශේෂම අපරාධ නඩුවක් වගේ පෞරනවනං එක තවත් දුෂකරයි. සහරයි කියන්නට උත්සා කරමයෙන් ඉන්නවා විමල්ලසා ණ්ඩු අතර බරපත ැටු මම්මේ ොහත තියෙනවා ඒ හින්දා මේ වෙලාවේ මේව විමල්ලට ගුරුද්ධව පැමිල්ලක් කරලා ලසියන් ගොඩ යන්න පුළුවන් කියලා. හැබැයි දන්නෝ දන්නවා විමල්ලසා මහින්දල ගැන්නේ දෙකොට්ටාසයක් නෙ මේ එකම කාසියේ දෙපැත්ත. විමල්ල කොන්දේසි විරහිතව මරා ආරක්ෂසා කරනවා. මනා කොරන්දේසි විරයිහිතුව විමල් ආරක්සා කරනවා මොකද මුන් දෙගොල්ලන්ට වෙන්ෙන්ව පැවැත්මක් නෑ. ම ත්වඇ තුල වියසනයටට පැත්තුවච්ච ගෑනයකුට පිලිසරණ පැතිීම අතිශයම දුස්කරයි. අපේ රටේ පවතන නීතියනුව කිසියම් කාන්තාවක්ගේ කැමැත්තට එරෙහිව. ලිගික එක්වීමක් සිද්ධවලා තියෙනවන එම නැත්තාම් බලහත්කාරයක් සිද්ධවලා තියෙනවනං නීතියේ ක්‍රම දෙකට පහිට පතන්න පුළුවවා. පල්මනි ක්‍රමය තමයි පොලිසියට ගිහිල්ල පැමිණි ලද්දාලා ඉන් පස්සේ පොලිස් පරීක්ෂණ අවසානයේදී නීතිපති හරහා, මහාදිිරනයෙන් නඩ පවරලා ස්ත්‍රී දූෂණ වරදට දඩු අංකිරීම. දෙවනි්‍රමය තමයි පළවිනි ක්‍රමය කරගන්න අමාරුණං හරි එමනතම් පළවෙන් ක්‍රමය කර සාර්ථකුණාට පස්සේ ආර්ථක පිහිටපතන්න පුළන් ඕන්ට දිස්ත්‍රික්ක සාබියයට ගේල්ලා දිස්්‍රික්ක සාාවයට ගේල්ලා තමන්ට කිසිම් පොරොන්දුවක් දීලා තමන් සමග ලිංගික සංසාර්ගගේ යෙදනා. එමගේ තමන්ට අගයක් සිද්ධ වුණා කිය කාරණය ඔප්පු කරලා. එම කාතාවට එමන තම් තොරන්යට හැකයා ාවක්තිබෙනවා මූල්්‍යවාන්දයක් ලබාගන්න. මේමගේ නඩුවල්ට තමයි අපි කියන්නේ කනඥා දූෂණ නඩුවක් කියලා. මෙ වෙනොට කඥා දූෂණ නඩුවක් විමල් වීරවන්සට සහ ඩU සැන්රත් කියන පාදැටයට විරුද්ධව පමුණුවවල තියෙනවා. මිට්තවරණී දවසින් දවස මේ වෙනකොට අපේ රටේ ආර්ථිකයතියෙන්නේ අතිශයෙන්ම දුෂ්කරතත්යේකයි. මේ වෙනකොට පාං කියයා ගන්න බැරුවයිඉන්න අපේරට අහිංසක මිනිස්සු. තමන්ගේ ජීවිතය ගටගාගන්න බැරිුවෙන කොට යන්න අවසානයේ දේවාල් වලට පල්ලිවෙලට කෝවිල් වලට මේ විදයට අසරන වෙලා එන මිනිස්සුන්ගේ ජීවිත සයම සල්ලන් කරන ලාලකන්න පිරිසාක්කින්නම්. මේමගේ කාලකන්නින්ට ප්‍රචාරයට ප්‍රචාරදිෙන කැනල්ලෘත්තියනවා. විශේසම ජනතාවට තරුත්තු පෙන්න්නන. ඇතෙම් කැනල් කිසිම සුදු හොයා බැලීමකින් තොරව හටේ ඉන්න පල් හොරු ගෙනල්ලා උන්ගේ නැස්්‍යස්තෘූපදෙස් ඒවගේම නිර්මාණ ශල්පේ පිළිබඳ උපෙ මනිස්සන්ට බා දෙෙනවා ඒම න්නත්තාම් භූමි දස පිළිබඳ නැත් ැ වල් ල තියන ෝෂ පිබඳද මිනිස්සුන් කියලා දෙනවා. අවසාේ මුන්ට ප්‍රචාමක විදි उन ටැලිපොන් නම්බස්තිිකසා, ඒවගේ කාරර්යාල තියන තැන්්ටික කියනවා. අයින්සක මිනිස්සු මේ තැංලට ගියාට පාසේ, අවසාේ දී කොටයගේ කටරගේිය මවාට වෙන දේ තමයි සිද්ධ වෙන්නේ. අනික්කාරණය තමයි අපේ සමාජයේ අමුතුම නයාායක් ක්‍රියාත්මක වෙනවා. අපසාමයෙන් ආලා තියෙනවා, හැලෙඉන්න නරරි සිංහෝ පත්සයනවා සිංහයා මරලා නැත්තන් දඩයන් කරලා මස්තිික දාලාගිය කයාට පාසේ කටුටික ලෙවකෑම කරන්නේ නර්රියයා. අන්නේ වගේ නරියෙත් තමයි ඩූ සෙනන රත් කියලා කියන්නේ. ඩියූ සෙන්න්ර ප්‍රසිද්ධිය කියන කාරණය තමයි තමන් වස්තු දෝෂ පිළිබඳව බපුදුම විශාර්ධ දැනුමත්තියෙනවා තමන් සුප්‍රකට විිශ්වවිද්‍යාලෙක උපාධිධාරියෙක් තමන්ට මේස පදබද හසල දැනු මක්තියෙනවා සහ තමන් පන්සල් ගිහිල්ලා තුම්පෝයටම සිිල්ගන්න වැදගත් මහත්ඒෙක් කියලා. හැබැයි මේ මහත්්‍යය තමයි මේ පාදඩ වැඩේ කරලා තියන්නේ නැත්තාම් පිම්පි වැඩේ කලා තියෙන්නේ. සාමාන්‍යෙෙන් අපේරටේ කිසියම් කෙනකට ගෑනයියක් ගැනහිල්ලා ගෑනික මස් විකුණැල කිසියම් ආර්තික වාසියක් ගත්තනයි. ඒ මහයට අපි කියන්නේ පිම්පියි කියලා. මෙන්න මේ පිම්පි වැඩේ කරලා තියෙනවා සැනරත්. ඩිය සැනරත් සාමාන්‍යෙන් ෙවල්ුවට ගිහිල්ලා ඒ ගෙදර වස්තු දෝෂ බලන්න සාමාන්‍යයෙන් රුපියල් තිස්දාහක් විතරගන්නවා. විශේෂම මේ තවන්ගේ කාරයාලටයන මිනිස් සුන්ගෙන්ම කටින් බොෝ දේවල් මේ පුත් ගෙරේ අල්ල ගන්න මේ විදියට අල්ල ගෙන වූ ගදරට ගියාට පස්සේ ගෙතර දෝස බලනක කොහොමලත් ෙදර හැත කනට පේන ගෑනු ඉන්වද නැද්ද කියන කාරණය බලනවා විශේෂම පලිතිවයස ගෑන උත්තරක්න මේ පොඩි කෙල්ල ඉවාද කියනත් විශේසයම සැල කිලිමත්වෙනවා. අවසානයේදදි ඒ පවලේ ආර්ථික තත්වය දැනගත්තට පස්සේ ම නිරන්තරයම කරන ආරාධනාවක් තමයි. තමන්ගේ කාර්යාලයට එන්න. ඇවිල්ල තන් හම්බවෙන්න තමන්ට විමල් වීර පංස සමඟ සම්බන්ධකන් තියනෙනවා විමල් මහත්්‍යයාට කියලා අමාත්‍යන්සේ රස්සාාවක් හදල දෙන්න. බයෙන්පා කොළොඹ මේය අන්න ඕනෙනෑ ම නුවරිපදේශේ කාර්යාලයකට හදල දෙන්නම් කියලා. මෙන්න මේ විේයට ගහිල්ලා. අමාරුව පටිච ගෑනු නන්තයි අප්‍රමාණය කලාතුරකින් ගානු ගොට තමයි මල් වීරවංසලා රස්සාබද්දීලා තියෙන්නේ. හැබයි අපේරටේ කතාාවවත්තියෙනවා කොට්වරුව හැම ගහටම කොටකොට ගහිලා කෙල් ගහට කොටු හම කොට පැටලෙනවායි කියල කතාවක්. අන්න ඒක තමයි මේ සිද්ධයටි සිද්ධ වෙලා තියෙන්නේ. මේ UD සැනරත් සාමාන්‍යය කරන්නේ ලස්සෙන ගෑනී කහුණට පස්සේ පළවනි බිල්ල ගිහින් දෙන්න විමල් වීරවන්සට. ඔ දන්නවා විමල් වීරවන්ස කියල කියන්නේ ලගින් ගයොත් ඇහැන් නැතිජාතිය චාරිත්‍යය කොටීමම ගෑනිියෙක් නම් බැලියෙක් පත් තිතුරු නකර ජාතිය චරිතය. මේ විමල් වීරවාන්ස නිසා පහුගේ කාේ නිරන්තයම අසරන වෙච්ච ගෑනු අනන්තයි අප්‍රමාණයි. ඒවගේම විමල් වීරවන්සලා හොරගෑනුන් සමග නිදිවාද්දි ගදර මනිහයටට අහුල ගුටිකාප ප අවස්තත්තියනවා. එවැනි සිද්ධිය පහුගේ කාලේ කොළම්ඹද ශෂම බොරල් ලදදි සිද්ධ වුන. මේ සිද්ධිය මාධ්‍ය පවා වාර්තා කර. මල් ීරවන්සේ මේ විදියට ගෑනු ගඩයන් කරලා ගිහිදෙන. ඩියවුස් ලරත් පහුගේ දවසුල නුවර ඉන්න එක්තර අහිංසක තරුණියකටත් මේ වැඩේ කර. ඒ තරුණයට පොරොන් දවෙලා තියෙන්නේ ්‍යමල් වීරවන්ස මහත්්‍යයට කියලා අනිවාර්යම අමාත්‍යන්සය ලිපිකර තනතුරා කදලා දෙනවායි කියලා. ඉන් පත්සේ තමන්ගේ කාර්යාලයට ගිවිි ගෙන්න්න ගත්ත මේ පාදඩයා ඒ අහිංසක තරුණ අනමශවයස ස්පර්ෂශ කරලා තියෙන. වෙලාවේ තරුණඒකට විරෝධය පල කරලා තියෙනවා. ඒවස්ථයිඩි මොහ කියලා තියෙන කාරණය තමයි නංගි දෙයෙගින් වනත් වැඩක් ගන්න නම් පලතුරු වට්ටියත් දෙන්න සිද්ධ වෙනවා ඒ නිසා මේ වෙලාවේ පතිවත රකින්නයි රස්සාාවක් ලබා ගන්නයි දෙකම එකසරේ කරගන්න බෑ ඒ හිදා මේ වෙලාවේ තමන්ටත් පරිත්‍යාගයක් කරන්න සිද්ධ වෙනවායි කිය. නෙවෙලාේ වි යට කියපපු පුදගල එන්නතම්. සැනරත් ඒත් තරුණය තමන්ගේ වාහනේ දාගෙන ඇමතුමා හම්බවෙන්න එක්කංඟැවිල්ල තියෙනවා. අපි නිරන්තරයම කියලා තියෙනවා විමල් වීරවන්ස තමන්ගේ පක්ෂ කාරාලය කියලා බඩුපොට්ට එකක් කරගෙන යනවා. මේක ඇතුළෙ බොහොම පැහැදිල්ව ඇඳම් පවාතියෙනවා. කෝමත විමල් වීරවන්ස මහත්‍යය හබවෙන්න මේක් අයිංසක තරුණියය ගෙනාපු. ඩු සැනරත් කියල කියන්නේ පහුගේ කාලය තුළ විමල් වීරවංසලගේ නුවර දිෂ්ටිකේ චන්දීල්ලපපුදගලෙේ. ොට මරාගේ ධෑත ශක්තිමත් කරන්න මිනිස්සුන්ගේෙන් චන්දඉල්ලපපු පුද්ගලෙක් එනිසා මහට මේ කපාඩි වැඩ කරගනයන්න අවශ්‍ය කරන සමාජ වපසිරිය නුවර ප්‍රදේශය තියෙනවා. ඉන් පස්සේ විමල් වීරමංස මේ අහිංසක තරුණිය තමන්ගේ කාර්යාලය තුනැදිම ව්‍යචනයට පත් කරලා තිබෙනවා. ඉන්වින් පස්සේ එ තරුණියගේ හිත හදල ඩසනරත් අවසානයේගේ නුවරක් අ ගමන් නැමත තාවක් පොල්ගහල ප්‍රදේශයේ තාානායමකට ගෙහිල්ලා ඔුත් ඇබ දදුෂනය කරලා තියෙනවා. ඒ මන්නැත්තම් අපි කලින්ංකිවුව වගේ සිං්ඥියයා මරලා මස්තිික කෑවට පස්සේ Uඩ සනරත් කියන ඩියෝ සැනරත් කියන කාලකනඥ්‍යයා පොල්ගහල ප්‍රදේශයේ තාානෑයමේදී ඒ මස්කටුටිකල් ලෙව කාලා තියෙනවා. මේ විජයට අසරන කරලා අවසායේදී ගෙදර ගිහින්දාබු මේ තරුණණයට ලැබුණු රස්සාාවක් නෑ. අසා මේ තරුණේ සිද්ධය සම්බන්න්නේයෙන් පොලිස් පැමිලික් හි පපයක් කර හැබැයි අපි නිරන්තරයම කියනවාවගේ මහහියින්ට ුද්දව මේේයටට පැමිල්ලක් කිරිීමමාාතිශේම දුස්කරයි. න්තිමට එයහිංසක තරුණයට පොලිසියට යම තුංවන වතාවට දූෂණවීමක් හා සමාන තත්යකට මූුණ දෙන්න සිද්ධවන. පොලිස්ස් ඉන්න සමහරනරි මේ තරුණයට උදව් කරන මාවෙන් කරදර කරන්නට උත්සාහ කර. කෙසේවෙෙසත් අවසානයේද දරාගන්න බැරි ැන ඇට. අවසාන වසයෙන් ක හැකි එක මදේ තමයි දිස්ත්‍රික් සාවිියයට ගිල්ලා ්‍යවස්ථාාවිත ස්ත්‍රීදෂණ නඩුව පැවරින් නේවෙන්න කොට ඇය මේක විමල් වීර මසට සහ ේව සන්ඩ රත් කියයන පුද්ගලියන්ට් ඒේබ කරලාති බේෙනවා. ේත්‍රවරණී දවසින්දාව සරට බල්ල ටයනවා. බල්ලො පාලනයටයනවා. නීතියයේ පාලනී කියන එක බොහම පැදලුව මේ වෙන කො විහිළුවක් වෙලා තියෙනවා. මේ අහිංසක තරුණණයට සිද්ධ වෙච්චදේ බ දරඉන්න දරුවට හෙට වෙන්න පුළුව. මේ කාල කන්නි ක්‍රමේ වනස්කිරීම ඔබෙ මත් සතුෝ තිබෙන කාරය බාය ොකද දදායක ්‍යවස්ථාධ දදි කරන ලය තියන අපිට. එනිසාම මේ පරමමාදිි පත් ය කෙලෙසන කිසියම් එකක්කිින්න්නවන බෙල්ලින් ල්ල හොල්ල ල් ති ටායියක් තියෙන. ඒනිසා මේ කාල කණි ක්‍රමය වෙනස් කරන්න පුළුවවා. ඒකට නායකත්වය ගගේ හැකි සමාජ දේශපාලන කණ්ඩෑමක් සමඟ පෙරටේ මිට නි අර්ග ජයගන න ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන් ඔබ සැමට්ට ජය.